රටේ කසිප්පු විකුණන මිනිහට රුපියල් 5000යි දඩ ගහන්න. හැබැයි මේ රටේ ප්‍රෝටීන් අවශ්‍යතාවයේ සපුරන මේ අහිංසක දුප්පත් ගොවියට බිත්තර ගෙඩියක් අල්ලලා බිත්තර ගෙඩි පහක් අල්ලලා රුපියල් ලක්ෂයක් දඩ ගහනවා. ඇත්තටම මොකද්ද මේ කරන්නේ? ඒ කියන්නේ කසිප්පු ප්‍රවර්ධනය කිරීමද බිත්තර අඩපණ කිරීමද කියලා මම අහන්න කැමතියි. ඇත්තටම පාරිභෝගික අධිකාරිය යම් මැදිහත් වීමක් තියෙනවා. විලඳ මාත්‍රයගේ මැදිහත් වීමක් තියෙනවා. ඇත්තටම අපි කියන්නේ මේ කර්මාන්තේ රැකගන්න නම් ඔබතුමාලා බෙහෙවින්ම මේ ගැන කල්පනා කරලා තීරණ ගැනීමේදී කර්මාන්තකරව රැකෙන හැටියට පාරිභෝගිකව රැකෙන හැටියට මේක කළමනාකරණය කරගෙන ඉස්සරහට ගියොත් අපි හැමෝටම සහභාගීත්වෙ මේක යන්න පුළුවන්. එහෙම නැති වුණොත් මම ඇත්තටම වගකීමෙන් කියනවා මේ එන උත්සව සමයේදී නත්තල් සමයේදී මේ ගැසට්ටුව තුල අපි හිර කරලා රුපියල් 50න් ඉහළ බිත්තර විකුණන්න බෑ කියලා කොතෙක් පැවසුවත් රුපියල් 75කට 80කට අනිවාර්යෙන් මේ රටේ බිත්තර මිල යනවා. ඒක වගකීමෙන් කියනකොට මොකද උත්සව සමයට අවශ්‍ය කරන නිෂ්පාදනයක් මේ වෙනකොට ගොවිපළවලු නිෂ්පාදනය වෙන්නේ නැහැ. එතකොට ඇත්තටම අපිට විදේශ විනිමය ප්‍රශ්නයක් තියෙනවා. අපිට අවශ්‍ය කරන බිත්තර ටික අපිට පිටරටින් ගෙනා ගන්න බෑ. ඒ සඳහා අපිට ඩොලර් නැහැ. ඉතින් ඒ හේතුව තුල මේ කර්මාන්තකරුවා දිරිමත් කරනව හැරෙනකොට කර්මාන්තේ විනාශ කිරීම තුල මේ රටේ ඇත්තටම විදේශ විනිමය ප්‍රශ්නයක් තියෙන තුල මේ කර්මාන්තකරුවා විනාශ මුඛයට ගියාම මේ මිනිස්සු මේ කර්මාන්තය තුල ඍජුවා වක්‍ර රැකියා ලක්ෂ 10ක් 8ක් 10ක් පමණ තියෙනවා. ඒ සියලුම දෙනා මේකෙන් එළියට යනවා. එතකොට මේ රටේ අද පවතින වර්තමාන ආර්ථික අරමුදුවත් එක්ක මේ සියලු දෙනා වලපල්ලට ගියාම රජයට මේ සියලු දෙනාට වග කියන්න වෙයි. ඒ කටට සහන ආධාර දෙන්න වෙයි. ඉතින් අපි ඉල්ලා සිටින්නේ වගකීමෙන් අපේ නිදහසේ කිසිම ප්‍රශ්නයක් නැහැ. වෙළඳැමතිවරයෙක්වත් පාරිභෝගික අධිකාරියෙක්වත් අපේ කිසිම පෞද්ගලික ප්‍රශ්නයක් නැහැ. නිදහසේ මේ කර්මාන්තකරුවාට මේකේ මේ සැරිසරන්න ඉඩ දෙන්න නිදහසේ මේ වෙළඳාම කරගෙන පාරිභෝගිකයන සහනයක් සැලසෙනවා මේ අපිට මේක ඉදිරියට කරගෙන යන්න අවසරය ලබා දෙන්න කියන එක අපි වගකීමෙන් සංගමයක් හැටියට ඉල්ලා සිටිනවා.